ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා දැන් ඔබ සවන් දෙන්න සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ උතුම් අදහස් වලටයි රහතන් වහන්සේලා ගැන අසන්නට ලැබීම පවා කොයිතරම් දුර්ලභ දෙයක්ද රහතන් වහන්සේලා කියන්නේ මේ මිහි මඩල සුන්දර කළ ආශ්චර්යවත් මිනිසුන් කොටසක් එතරම් සුන්දර සිත් ඇති එතරම් පවිත්‍රු වචන ඇති එතරම් නිර්මල චරිත ඇති එතරම් නිකලස් මොනිරජානන් වහන්සේලා මේ ලෝකයට පහළවන්නේ ඊටාම කලාතුරකින් දෙව් මිනිස් ලෝකයට මහා කරුණාවෙන් පහළ වෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයේ පමණයි රහතන් වහන්සේලා පහළවන්නේ කරුණාවෙන් ඉතිරී ගිය ප්‍රඥාවෙන් බැබළී ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ හැම බණපදයකින්ම මේ මනුස්ස సంతානේ සුන්දර වෙනවා කෙලෙස් පීඩා දුරු වෙනවා හිත සැනසෙනවා ඒ රහතන් වහන්සේලා ආය කවදාද අපට මේ ඇස් දෙකින් දැක ගන්නට ලැබෙන්නේ දැන් මේ රහතන් වහන්සේලා තමන්ගේ තොරතුරු ඔබට කියද්දි ඔබ ඉදිරියට උන්වහන්සේලා වඩිනවා වගේ ඔබ සමග ඒ රහතන් වහන්සේලා කතා කරනවා වගේ ඔබ සමන් දෙන්න ඒ රහතන් වහන්සේලාගේ නිකලස් හදවත් තුල රිද්මයට උන්වහන්සේලාගේ හදවත් තුල තිබුණ ස්වරය කොයිතරම් නිර්මලයිද කොයිතරම් ආශ්චර්යයිද දැන් සමන් දෙන්න මේ ගාථාව වදාළේ නිග්‍රෝධ රහතන් වහන්සේ සංසාර දුකට මගේ හිතේ දැන් කිසිම බයක් නැහැ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අමා නිවන් ලබා දෙන්නට අතිශයින්ම දක්ෂයි සසර දුක නැති ඒ අමා නිවන් සුව වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මේ ගාථාව වදාළේ කුමාපුත්ත රහතන් වහන්සේ බණසීම කොයිතරම් හොඳද අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි හැමතිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම කොයිතරම් හොඳ දෙයක්ද අන්න එයාට තමා
කෙලස් නැති පුද්ගලයාගේ මහානකම කියලා කියන්නේ. මේ ගාථාව වදාළේ ගවම්පති රහතන් වහන්සේ. එයාට පුළුවන් වුණා සරබු නම් ගංගාවේ ගලා බැසීම 이르දි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නේ කෙලිස් නැතිව, තණ්හා නැතිව, කෙලිස් සික්මවා ගිහින් ඉන්නේ, භවයෙන් එතර වෙලා ඉන්නේ. ඒ මහා මුනිවරයාණන් වදින්ට දෙවියනුත් පැමිණෙනවා. මේ ගාථාව වදාළේ සුමංගල රහතන් වහන්සේ. මිදුන එකමයි හොඳ. ඔව්, මිදුන එකමයි හොඳ. තුන් කුදෙන්ම මිදුන එකමයි හොඳ. දෑකතිවලුනුත් මිදුනා, නගුල්වලිනුත් මිදුනා, උදළුවලිනුත් මිදුනා. දැන් ඒවායින් ඕනම දෙයක් මෙහි තිබුණත්, ඔව් මෙහි තිබුණත් මට නම් වැඩක් නෑ. ඔව් වැඩක් නෑමයි. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, පමා නොවි ධර්මයේ හැසිරෙන්න. මේ ගාථාව දාලේ කාතියාන රහතන් වහන්සේ. ඒ කාතියාන, දැන්වත් නැගිටපන්, පළඟක් බැඳගෙන වාඩි වෙයන්. ඔව්, ওই විදිහට නිදාගන්න පුරුදු වෙන්න එපා. නිදි මරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න. ප්‍රමාදී උදවියගේ ඥාතියා වන මාර්යා කම්මැලි නුඹව හඳුනාගෙන වංචා කොට පරදවන්න එපා. මේ ඉපදීමත් ජරාවීමත් ඔබෝ යට කරගෙන යන්නේ මහා සාගරේ රළගෙඩි වගේ. තමන්ගේ ජීවිතයට යහපත ලැබෙන දූපතක් හදාගන්ට වෙන බාහිර පිහිටක් ඔබට නෑ. ඔබේ ශාස්තෘන් වහන්සේ පවා මේ රාගාති කෙලෙස් වලින් මිදුනේ, මේ ජාති ජරා මරණ බියෙන් ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඉතින් ඔබත් මේ දවල් රැ දෙකේම අප්‍රමාදීව භාවනා කරන්න, නිවන් මගේ දැඩි ලෙස යෙදෙන්න. ඉස්සල්ලම කාමබන්ධනින් නිදහස් වෙන්න. දෙපට සිවුරක් පොරවාගෙන දැලි පිහියෙන් හිසක් මුඩු කරගෙන පිණ්ඩපාත යන්න. ලැබෙන දෙයක් වළඳන්න. නිදා ගැනීම කියන්නේ ක්‍රීඩාවක්. ඒකට ඇලෙන්න එපා. පින්වත් කාතියාන, මාර්ගයේ වඩමින් ධ්‍යාන වඩන්න. පින්වත් කාතියාන, ධ්‍යාන වඩන්න. මේ කෙලෙස් සටනින් ජය ලබන්න. නිවන් මගේ දක්ෂ වෙන්න. අනුත්තර වූ පාරිශුද්ධත්වය ලබා ගන්න. ඇවිලෙන ගින්නක් වතුරෙන් නිවෙනවා වගේ
පිරිනිවී යන්න. පහනේ සිලුව යාන්තමට දිලිනවා. හමා යන සුළඟට ලතාවක් වගේ සෙල්ලි සෙල්ලවි නිවිල යනවා. ඔබ කිසිවෙකුට බැඳෙන්නට එපා. මාරයාව පරදවන්න. ඔව්. මාරයාව පරදවන්න. ඔව්. දැන් මේ භික්ෂුව සියලු විඳින් කෙරෙහි ඇති රාගය දුරු කරගත්තා. මේ ජීවිතයේදී සිහිල් වෙලා පිරිනුවන් පානාතුරුයි දැන් බලාගෙන ඉන්නේ. මේ ගාථාව වදාළේ සුබාහු රහතන් වහන්සේ. සුන්දර ගීතයක් වගේමයි මේ වැස්ස ඇදහැලෙන්නේ. සෙවලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයන් වහලා තියෙන්නේ. මගේ සිත කායානුපස්සනාව තුල ඉතා හොඳින් සමාධිගත වෙනවා. ඉතින් වෙහිවලා කුල ඕන තරම් වැස්ස වහින්න. මේ ගාථාව වදාළේ සීවලී රහතන් වහන්සේ. මං කුටියක පදිංචියට ආවේ උතුම් අදහසක් හිතේ තියාගෙන. මගේ ඒ උතුම් අදහස මට ඉටු කරගන්න පුළුවන් වුණා. ආරි සත්‍ය අවබෝධයත් දුකින් නිදහස් වීමත් මං ලබාගත්. හිතේ මුල් පසගෙන තිබුණ හැම මානයක්ම උදුරලා දැම්මා. මේ ගාථාව වදාළේ චන්න රහතන් වහන්සේ. උතුම් සම්බුදුනෝනින් වදාළ මේ සද්ධර්මයේ පුදුමාකාර රසයක් තියෙන්නේ. පුදුම වටිනාකමක් තියෙන්නේ. ඒ උතුම් සද්ධර්මය අසාගෙන මං පිළිපැද්දා. අමා නිවන් දකින අදහස විතරමයි මට තිබුණේ. අපගේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර දක්ෂකමකින් මේ අමා නිවන් මඟ පෙන්වා දෙන්නේ. මේ ගාථාව වදාළේ හත්තා රෝහක පුත්ත රහතන් වහන්සේ. ඉස්සර මගේ හිත ආසාව ඇතිවන සෑම අරමුණකම හිතු මනාපෙට කැරකි කැරකි ගියා. එහෙත් දැන් මේ සිතට නිග්‍රහ කරලා හොඳ නුවණකින් යුක්තව මං සිත දමනය කරගත්තා. මද කිපුණු ඇතික්ව හින්දුවකින් පාලනය කරනවා වගේ. මේ ගාථාව වදාළේ උසභ රහතන් වහන්සේ.
අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් හොඳට තෙමිලා තියෙන්නේ. කඳු මුදුන් වල ලස්සනට වැඩුණ ගස්වැල් පෙනෙනකොට උසබගේ හිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඇත්තෙන් ඔහු කැමති ආරණ්‍යයකට ගිහින් ලැබෙන විවේකයට විතරයි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේ. මං ඉන්න වනාන්තරයේ සීතල දිය දහර ආකාශය වගේ නිල් පාටයි. අවට භූමිය හරිම ලස්සනයි. රාත්‍රී කාලයේට කලාමැදිරියන්ගෙන් පිරිලා එළිය වෙන ඒ කඳුවලට මං හරිම කැමතියි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේර රහතන් වහන්සේ. මගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහෙම කිව්වා, පින්වත් සීවක, අපි මේ ගම අත්හැරලා වනාන්තරයට යමු. ඇත්ත, මගේ අදහසත් ඒකමයි. මගේ ශරීරය මේ ගමේ තිබුණට මගේ සිත ගිහින් තිබුණේ වනාන්තරයට. මං ගමේ සැතපුණත් සිත ගියේ වනයටමයි. සැබෑ තත්ත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් ඇතිවන්නේ නෑ. මේ ගාථා වදාළේ වල්ලිය රහතන් වහන්සේ. දොරකවුළු පහක් ඇති කුටියක් තියෙනවා. ඒක ඇතුලේ වඳුරෙකුත් ඉන්නවා. ඉතින් මේ වඳුරා වරින් වර ඒ දොරින් එහාට මෙහාට එබිකම් කර කර බාහිර ලෝකෙත් එක්ක එකතු වෙනවා. ඒ වඳුරා ඔහොම නැවතියම් දුවන්න ලෑස්ති වෙන්න එපා. දැන් නුඹේ කුටිය ඉස්සර වගේ නොවේ. ඉඳුරන් දමනය කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් නුඹට නිග්‍රහ කරලා තියෙන්නේ. ආයෙත් නම් මේ සංසාර ගමන නුඹට යන්න බෑ. මේ ගාථා වදාළේ සම්බුල කච්චාන රහතන් වහන්සේ. වැස්ස වහිනවා. එතකොට වැස්ස ගලාගෙන යනවා ගල ගල කියන හඬින්. ඒ භයානක ගල් ගුහාවේ මං තනියමයි ඉන්නේ. භයානක ගුහාවක මං තනියම හිටියත් මගේ හිතට කිසිම බියක් නෑ. තැති ගැනීමක් නෑ. ලොඹ දහ ගැනීමක් නෑ. මේ භයානක ගුහාවේ තනියම ඉන්න මට කිසිම බියක් නැත්තේ. තැති ගැනීමක් නැත්තේ. ලොමු දහ ගැනීමක් නැත්තේ. ඒක මගේ ධර්මතාවක්.
මේ ගාථාව දාලේ උසබ රහතන් වහන්සේ මං අමුතුම හීනයක් දැක්කා මං කරේ දාගෙන හිටියා අඹදළු පාට සිවුරක් ඇතික් පිටි වාඩි වෙලයි ගමට පින්ඩ පාත ගියේ මහා ජනකාය ඉදිරියේ මං ලැජ්ජාවට පත් වුණා ඇතාගේ පිටින් බිමට බහිනකොටම මට ඇහැරුණා අන්න ඒ වෙලාවේ මට මං ගැනම විශාල කලකිරීමක් ඇති වුණා මං එතකොට අහංකාරකමින් මත් වෙලා හිටියේ එහෙත් දැන් මං ආසවක්ඛය ඥානෙ ලැබූ අරහත්ත්වයට පත් වුණ කෙනෙක් මේ ගාථාව දාලේ මෝඝරාජ රහතන් වහන්සේ හමේ පාට නම් ලස්සන නෑ තමයි ඒ වුණාට ඒ භික්ෂුවට තියෙනවා ලස්සන හිතක් පින්වත් මෝඝරාජ ඔබ තුල තියෙනවා හොඳින් සමාධිමත් වෙච්ච හිතක් භික්ෂුවක් වන ඔබ මේ හිම වැටෙන සීතල රාත්‍රියේ කොහොමද ගත කරන්නේ? ඔව් මං අහලා තියෙනවා මුළු මගධ ජනපදයේම ගොවිතැනින් සරුසාරයි කියලා. ඉතින් සූසි ජීවත් වෙන අනිත් අය වගේ තමයි. මාත් පිදුරු කුටියක සුවසී ගත කළා. මේ ගාථා වදාලේ කුමාර කස්සප රහතන් වහන්සේ ඇත්තින්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයයි මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයයි ශාස්ත්‍රුන් වහන්සේ නමක් මුණගැසීම ශාස්ත්‍රු සම්පත්තිය ආශ්චර්යයි එනිසාමයි ශ්‍රාවකයන්ට මේ ආශ්චර්යවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ අසංඛේය කල්ප ගණනක් තිස්සේ මට ලැබිච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධ ජීවිතේ නමුත් ඒ ජීවිත අතරින් මේ ජීවිතය විතරයි අවසාන ජීවිතය උනේ මේක මගේ අන්තිම සිරුර ඉපදෙන මැරෙන සංසාරයේ හැදින පුනර්භවයක් නම් මට ආයිමත් නැහැ මේ ගාථා වදාලේ බ්‍රහ්මාලි රහතන් වහන්සේ කාටද තියෙන්නේ දමණය කළ ඉඳුරන් රියතුරෙක් අස්වයන්ව හොඳ හැටියට දමණය කරගත්තා වගේ කාටද තියෙන්නේ මාන්නයක් නැති කෙලෙස් නැති අකම්පිත හිතක් කාටද දෙවියනුත් කැමතිවන්නේ ඇත්තෙන්ම මා තුලයි තියෙන්නේ දමණය කළ ඉඳුරන් රියදුරෙක් අස්වැන්ව හොඳ හැටියට දමණය කරගත්තා වගේ මටයි තියෙන්නේ
මාන්නයක් නැති කෙලිස් නැති අකම්පිත සිතක් මට තමයි දෙවියනිත් කැමති මේ ගාථා වදාළේ චූලක රහතන් වහන්සේ ඒ මනරුන්ගේ බෙල්ල නිල් පාටයි ලස්සන පිල් කලඹක් තියෙනවා කොටත් ලස්සනයි ඒ මනරු ලස්සනට නාද කරනවා මේ පොළොව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකක් හරි මාගේ අහසේ තියෙන වලාකුළුත් ලස්සනයි ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයක් ඔන්න ඔය වගේ ඒ නිසා ධ්‍යාන වඩන්න සම්මා සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයි තරම් හොඳද දැකීමට දුෂ්කර ඒ සුදුසුදු අමා නිවන මේ සිතින් ස්පර්ශ කරන්නට ඕන මේ ගාථා වදාළේ පච්චය රහතන් වහන්සේ මම මහන වෙලා හරියටම දවස් 5යි තවම අරහත්වේ පිණිස නිවන් මගේ පුහුණු වන කෙනෙක් ඉතින් මං කුටියට ගියා මෙන්න මේ විදියට අදිෂ්ඨානයක් ඇති කරගත්තා මේ තණ්හාව නැමැති හුල උදුරා දමන තාක්ම මං දානගන්නේ නෑ මං කිසිම දෙයක් පානය කරන්නෙත් නෑ මං කුටියෙන් පිටතට යන්නෙත් නෑ මේ ශරීරය එක පැත්තකටවත් හරවලා හාන්සි කරවන්නෙත් නෑ බලන්න මං කොයි තරම් දැඩි වීරියකින්ද මේ නිවන් මඟ අනුගමනය කළේ ඉතින් මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නට මේ ගාථාව දාලේ මාතංග පුත්ත රහතන් වහන්සේ දැන් හරිම සීතලයි දැන් ගොඩාක් රස්නේ දැන් ගොඩාක් හවස් වෙලා මෙහෙම කිය කියා තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සුත් ඉන්නවා අනේ උදවිය දුර්ලභව ලැබුණ මේ අවස්ථාව අතපසු කරගන්නවා ඔය සීතල රසනේ කියන දේවල් තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්නට හොඳ නෑ ඇත්තෙන්ම පුරුෂේ කළ යුතු විදියට වැඩ කළොත් එයා සැපෙන් පිරිහින්නේ නෑ මම නම් ඔය හීතන කුසතන වැලු සවැන්දර මුදුතන ඕවා දුරින්ම දුරු කරලා දානවා මං චිත්ත විවේකයමයි පුරුදු කරන්නේ
මේ ගාථා වදාළේ යසෝජ රහතන් වහන්සේ. එයාගේ අත්පා කළු වැල්පුරුක් වගේ ගොඩාක් කිට්ටුයි. නහර වැල් පවා ඉලිප්පිලා තියෙන්නේ. නමුත් ඒ කෙනා ගන්න ආහාරයේ අර්ථය දන්නවා. එයාට අදීන මනසක් තියෙනවා. එයා භාවනා කරන්නට යනවා අරන්නේ මහා වනාන්තරයේ මැද්දට. එහිදි ලැබුණ මැසි මදුරුවන් එයා වට කරගෙන පහර දෙනවා. එතකොට ඒ වීරියවන්ත භික්ෂුව ඉතා හොඳ සිහියෙන් ඉවසගෙන ඉන්නවා. යුද්ධයකට පැමිණුණ හස්ති රාජෙක් වගේ. තනියම වාසය කරන එක බ්‍රහ්මෙක් වගේ. දෙන්නෙක් සිටියොත් දෙවියන් වගේ. තුන් දෙනෙක් සිටියොත් ගමක් වගේ. ඉතින් ඊට වැඩි වුණොත් කෝලාහලයක් තමයි. මේ ගාථා වදාළේ අභිභූත රහතන් වහන්සේ. දැන් මෙතනට රැස්ුණ පින්වත් ඥාතිවරුනි, ඔයාලා මං කියන දේ අහන්න. මං ඔයාලට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා දෙන්නම්. ආය ආයම ඉපදින්ට සිදුවීම දුක්ක්මයි. ඒ නිසා වීරිය කරන්න, කම්මැලිකමින් අත් මිදෙන්න, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්න. බටපතුරු වලින් කළ ගයක් සුණු විසුණු කරලා දාන හස්ති රාජෙක් වගේ. මේ මාරසීනාව නැති කරන්න. යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදීව හැසිරුණොත් ඉපදෙන මැරෙන සංසාරයේ අත්හැර සියලු දුක් අවසන් කොට අමා නිවන් දකින්නට ඔහුට පුළුවන්. මේ ගාථා වදාළේ භගු රහතන් වහන්සේ. මං හිටියේ හරීම නිදිමතින්. මං කුටියෙන් එළියට ආවෙත් නිදිමතේමයි. සක්මන් කරන්න හිතාගෙන සක්මනට ගොඩ වුණෙත් නිදිමතේමයි. මං එතනම ඇදගෙන වැටුණා. මං ඉතින් ආයෙමත් නැගිට්ටා. අත්පාවල තිබුණ වැලි පිස දැම්මා. ආයෙමත් සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. හොඳට සිත එකඟ කරගත්තා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ප්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතුවම කලකිරීම තුළ සිත පිහිටියා. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න මටත් පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට
මම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ ජම්බුක රහතන් වහන්සේ. මං අවුරුදු 55ක්ම හිටි නිරුවතින් ඇඟ පුරාම දූවිලි තවරගෙන හිටියා. මාසයකට එක වේලක් ආහාර වශයෙන් ආහාර බින්දුවක් දිව මත තිබ්බා. කෙස් රැවුල් උදුරලා දැම්මා. වාඩිවෙන ආසන ප්‍රතික්ෂේප කළා. තනිකකුලින් හිටගෙනත් හිටියා. වියලි අසූචිත් කෑවා. කිසිම ආරාධනාවක් භාරගන්ති නෑ. මේ විදියට බොහෝ අපායගාමී පවුමයි මං කළේ. කෙලෙස් සැඩ පහරි ගිලිමින් සිටිද්දි මට බුදුරජාණන් වහන්සේව සරණයන්ට ලැබුණා. මේ උතුම් තිසරණේ වෙත මගේ පැමිණීම බලන්න, ධර්මයේ ආශ්චර්ය බලන්න මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ සීනක රහතන් වහන්සේ. මං එදා ගයා තීර්ථයට ආවේ නැකත් කෙලියක් බලන්ට. ඇත්තෙන්ම මං ඇවිත් තිබුණේ නියම තැනට. එදා උතුම් වූ දහම් දෙසමින් වැඩ සිටිය සම්බුදුරජාණන් වහන්සේව මට දැකගන්ට ලැබුණා. උන්වහන්සේට තියෙනවා මහා ප්‍රඥා ලෝකයක්. ශ්‍රාවක ජනතාවට සැබෑම ආචාර්යවරයෙක්. තුන් ලෝකයටම අග්‍රයි. තුන් ලෝකයටම නායකයාණන් උන්වහන්සේ තමයි. උන්වහන්සේ තමයි දෙවි මිනිසුන්ගේ මුනිවරයාණන්. ඒ දර්ශනී පවා අසහාය දෙයක්. උන්වහන්සේ මහා හස්ති රාජෙක් වගේ මහාවීරියකින් යුක්තයි, මහා තේජසකින් යුක්තයි, කෙලෙස් රහිතයි. කෙලෙස් ඇත්තෙම නෑ. කිසිම ආකාරයකින් බියක් නැති මාගේ ශාස්ත්‍රූන් වහන්සේව මට එදා දැක බලා ගන්නට ලැබුණා. ඉස්සර මං නොයෙක් මතවාදවලින් කිලිටි වෙලා දූෂණය වෙලා හිටියේ. නමුත් දැන් මේ සේනකව එසියලු කෙලෙස් ගැටවලින් නිදහස් කරලා දැම්මේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නටත් ලැබුණා. දෙපෙත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා.
එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුද සත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකේ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාලා බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනය කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ලුනා. නිවිලා ගියා. මේ ගාථාව දාලේ රාජදත්ත රහතන් වහන්සේ. මම භික්ෂුවක්. ඉතින් මං එදා අමු සොහොනට ගියා. සොහොනි අත්හැර දාලා තිබුණා ස්ත්‍රියකගේ මල සිරුරක්. ඒ මලකුණ පුරාම පණුව පිරී තිරී තිබුණා. ඒ පණුවන් ඒ මලකුණ කකා හිටියේ. ඒ වගේ පාපී මලකුණක් දකිනකොට සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ පිළිකුලක්. ඒත් මට සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මට රාගය ඇති වුණා. අසුචි වැගිරෙන ඒ මලකුණ දිහා මම බලාගෙන හිටියා. අන්ධෙක් වගේ. බතක් කිදින කාලයකට අඩු වෙලාවකට මං එතනින් ඉවත් වුණා. ඉතා හොඳින් සිහියක් නෝනක් පිහිටුවාගෙන මං පැත්තකින් වාඩි වුණා. එනිසාම මා තුළ යෝනිසූ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීම තුළයි සිත පිහිටි. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට මම බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ යසදත්ත රහතන් වහන්සේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගේ.
මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි වෙන අදහසින්මයි. එයා පිරිහිලා යනවා කළුවර වේගෙන යන සඳක් වගේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි වෙන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. එයා වේලිලා යනවා දිය සිඳුන තැනක ඉන්න මාළුවෙක් වගේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා ධර්මයේ තුල වැඩෙන කෙනෙක් නොවේ. කුණුවෙච්ච පැලයක් කුඹුරක හිටියා වගේ. නමුත් නූණ තියෙන කෙනා සතුටු සිතින්මයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ. එයා සියලු කෙලෙසුන් නැති කරලා දානවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. පරම සාන්තියට පැමිණෙනවා. නිකලෙස් සිතින් පිරිනිවන් පානවා. මේ ගාථා වදාළේ සප්පදාස රහතන් වහන්සේ. මම මහාන වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. ඇසුරු සනක් පමණ කාලයක්වත් මට සිතේ සමාධියක් ඇති කරගන්නට බැරි වුණා. සිතේ ඇතිවන කාමරාගින් මං හරියට පීඩා වින්දා. සිතේ එකඟ බවක් තිබුණෙම නැහැ. අන්තිමේදී හඬා වැළපෙමින් හිසේ අත් බැඳගෙන වෙහෙරින් වෙහෙරට ගියා. ආයුධයක් අරගෙන හරි මං දිවි නසා ගන්නවා. මේ ජීවිතයේ ඇති ඵලයේ කුමක්ද? මං පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්මයි. ඉතින් මං වගේ කෙනෙක් මේ උතුම් ජීවිතය අත්හැරලා දාලා ගිහියෙක් වශයෙන් කොහොමද මැරෙන්නේ? ඉතින් මං දැලි බිහියක් අතට ගත්තා. ඇඳේ වාඩි වුණා. බෙල්ලේ නහර කපා දාන්න හිතාගෙන හිටියේ. දැලි බිහිය බෙල්ලට තිබ්බා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. මේ කෙලෙස්වල ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි කලකිරීම තුළ සිත පිහිටියේ. ඒ තුලින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යයේ බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. බුද්ධ ශාසනය මං සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ මහා චුන්ද රහතන් වහන්සේ. බණහන්ට කැමති කෙනා තුල ධර්මඥානෙ වැඩිනවා. අන්න ඒ ධර්මඥානෙ තුලින් තමයි එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්න ඒ ප්‍රඥාවෙන් පුළුවනි. යථාර්ථය අවබෝධ කළාමයි සැප ලැබෙන්නේ. දුර ඈත වනසිනසුන් වලයි ඉන්න ඕන.
සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්න හිතාගෙනමයි ධර්මයේ හැසිරින්නක් ඕන. ඉතින් ඈතවණී වාසය කරන්න අකමැතිනම් එයා තමන්ගේ ඉඳුරන් හොඳින් රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන උතුම් ස්වාමින් වහන්සේලා සෙවණේ වාසය කරන්න ඕන. මේ ගාථා වදාළේ ජෙනිත රහතන් වහන්සේ. මං ඉපදුන කුලී ගැන හරියට මත් වෙලා හිටියේ. සැප සම්පත් වලිනුත් මං මත් වෙලා හිටියේ. රූප ස්වභාවිනුත් මං හරි ආඩම්බරයි. මම මට සමාන කෙනෙකුට හෝ වැඩිහිටි කෙනෙකුට හෝ ගරු කළේනේ. තදින්ම හිතට අරගෙන මං හිටියේ. මං කොච්චර මෝඩද කිව්වොත් අහංකාරකම නැමැති කොඩිය ඔසවගෙන හිටියේ. ඒ තරම්ම මාන්නයක් මට තිබුණා. මව්පියන්ටවත් මං ගරු කළේනේ. ගරු කළ යුතු කිසි කෙනෙකුට මං ගරු කළේනේ. නමුත් නුවණැත්තන් දමනය කරන තුන් ලෝකයටම අග්‍ර වූ උතුම් වූ පුරුෂ ධම්ම සාරථී වූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලන හිරු මඩලක් වගේ වඩින හැටි මම බලාගෙන හිටියා. මගේ සිත ගොඩාක් පැහැදුනා. සියලු මද මාන මං වීසි කරලා දැම්මා. සියලු සතුන්ට උත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගිහින් උන්වහන්සේගේ සිරිපතුල් ළඟ මං ඇද වැටුණා. මං උන්වහන්සේට වන්දනා කළා. මගේ අතිමානය හීනමානයත් ඔක්කොම නැති වුණා. අස්මිමානයත් නැති කරලා දැම්මා. හැම මානයක්ම වනසලා දැම්මා. මං අරහත්වයට පත් වුණා. මේ ගාථාව දාලේ සුන්දර සමුද්ද රහතන් වහන්සේ. ඒ කාන්තාව ලස්සනට ඇඳලා හිටියේ. කනකර ආභරණ වලිනුත් සැරසිලා හිටියේ. මල් මාලාවකුත් පැලඳගෙන හිටියා. ඔව්, පාට කරපු පා දෙකක් ඇයට තිබුණේ. ඇය විසඟනක් රත්තරන් සෙරප්පු දෙකක් දාගෙන හිටියා. ඉතින් ඇය ඒ සෙරප්පු දෙක ගැලෙව්වා. මං ළඟට වැඳගෙන ආවා. මිහිරි මොළොක් බසින් මෙන්න මෙහෙමයි කිව්වේ. ඔයා පැවිදි වෙලා හිටියත් තවමත් තරුණයි. මං කියන දේ අහන්න. මනුස්ස ලෝකෙ විඳින්න තිබෙන සැප විඳලා ඉන්න. මං ඔයාට සෑම සම්පතක්ම දෙනවා. මං ඔයාට මේ ඇත්තමයි කියන්නේ. ගින්දර වුණත් ගෙනල්ලා දෙන්නම්. අපි දෙන්න වයසට ගිහින් හැරමිටි ගහන කාලේ ආවහම මහන වෙමු. ඉතින් එතකොට අපි මේ ලෝක දෙකම ජයගත්ත වෙනවා. ලස්සනට ඇඳගෙන කනකර ආභරණ වලින් සැරසිලා මං ඉදිරියේ වැඳගෙන මට ආයාචනා කර කර සිටියේ
ඒ විසඟන්න දැකලා මං දුටුවේ මාර්යා අටවපු තුණ්ඩුවක්. ඉතින් ඒ තුලින් යෝනිසෝ මනසිකාරේ මට ඇති වුණා. ප්‍රකට වෙලා ගියේ මේ කාමයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතු කලකිරීම තුල මගේ සිත පිහිටියා. එනිසාම මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. බුද්ධ ශාසනය මං සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළි බද්ද රහතන් වහන්සේ. මං තමයි පවුලේ සිටි එකම දරුවා. අම්මා තාත්තා මට හරිම ආදරේ. නොඑක් වත් පිළිවෙත් කරලා බාරහාර වෙලයි මං ඉපදුනේ. ඇත්තෙන්ම අම්මා තාත්තා දෙන්න මට ගොඩාක් ආදරේ. මගේ යහපත ගැනමයි එයාලා හිතුවේ. ඉතින් අන්තිමේදී එයාලා මාවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ගියා. ස්වාමීනි, මේ දරු සිඟිත්ත ලබා ගත්තී ගොඩාක් දුක් විඳලා. මේ දරුව හරි සියුම් ඇලි සැපදීලයි හැදුවේ. ඉතින් අපි හිතුවා ලෝකයට යහපත උදා කරන නාථ ජින වූ ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට මේ සිඟිති දරුවව තබා ගැනීමට දැන් පූජ කරන්න ඕන කියලා ශාස්ත්‍රඥ වහන්සේ මාව පිළිගත්තා. ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කිව්වා. ආනන්ද, ඉක්මනට මේ දරු සිඟිත්තව පැවිදි කරන්න. මේ දරු සිඟිත්තා අද්විතීය පුරුෂයෙක් වෙනවා. ශාස්ත්‍රඥ වහන්සේ මහව මහාන කරලා වෙහෙරට වැඩියා. දවල් කාලෙ ගෙවෙන්න ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඉතින් එදා හවස් වරුවේ භාවනාවෙන් නැගී සිටිය ශාස්ත්‍රඥ වහන්සේ පින්වත් භද්‍ර පෙහාට එන්න කියලා මට වදාලා. ඒක තමයි මගේ උපසම්පදාව. මං උපසම්පදාව ලබනකොට වයස අවුරුදු 7යි. මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. අහම මේ සද්ධර්මය ආශ්චර්යයි.